බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන් සම්මා සම්බුදු සරණයි. සුපින්නත් ඔබ සෑම සිරු දිනාටම බුදුනුවන්ගේ හදවතේ නාලිකාව මෙත් සදහම් විකාශයේ මෙත් බුද්ධාභිවන්දන ධර්ම දේශනා මාලාවේ තවත් සුපින්බර ධර්ම දේශනාවකුයි මෙතෙන් පටන් ඔබ වෙනුවෙන් මෙත් සිතින් ඒකාත්මික කරන්නේ. මෙම සද්ධර්ම දේශනා වෙනුවෙන් අප ඉතාම ගෞරව පූජා පෙරදැරිව නමස්කාර පුරකව ආරාධනා කළා අප පින්වත් කල්යාණ මිත්‍රයන් වහන්සේට. අවසරයි පින්න ස්වාමින් වහන්සේ ඉතාම නමස්කාර පුරකව පිළිගන්නට ගාල්ල හිනිදුම ශ්‍රී ශාසනෝධ්‍යාරාම විහාරාධිකාරී තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක තැන්පත් ජාතික එද්දමල් පූජාවේ ගෞරවනීය නිර්මාතෘවර අප පින්වත් විචිත්‍ර ධර්මකථිකයන් වහන්සේ අවස්ථරයි නමසෙහිපත් කරන්න පූජනීය කඩිහිංගල විනීත පින්වත් ස්වාමින් වහන්සේ අපි කවුරුත් සාදුකාර හඬනම්වා දෙපා නැමෙත පිළිගෙන සිටිමු. සාදු සාතු සාතු. සුපින්නතුනි, මෙම ධර්ම දේශනාව වෙනුවෙන් සදැහැති දායකත්වය ලබාගත් අංක 227න් 27 ගැමුණු මාවත වත්තේගෙදර මහරගම ලිපිනෙහි පදිංචි විශ්‍රාමික රාජ්‍ය භාෂා කොමසාරිස් පද්මා ජයවිර මහත්මිය ප්‍රමුඛ පවුලේ පින්වන්ත සිරි දෙනා විසින් සුපින්නතුන් අරමුණු වශයෙන් සිහිපත් කරනවා බලාපොරොත්තු වෙනවා. වර්ෂ 2019 නම්බිනි මාස 20 වන දින පරලෝ සැපත් ස්වාම් පුරුෂයා වන බන්ධනාගාර මූලස්ථානයේ හිටපු සංඛ්‍යාලයක නිලධාරි මුළු දිවයිනටම සාම විනිසුරු රූපට් ජේම්ස් ජයවිර මහතාටද දෙමව්පියන් වන අතුර බුලත් සිංහල පදිංචිව සිට පරලෝ සැපත් වෙළඳ ව්‍යාපාරික ජේම්ස් ජයවිර මහතා සහ නැන්සි නෝනා ජයවිර මහත්මියටද පද්මා ජයවිර මහත්මියගේ දෙමව්පියන් වන පරලෝ සැපත් වැලිගම හල්ලල සෙනවිරත්න බාල මහත්මයා සහ ලීලාවති සෙනවිරත්න මහත්මියටද සොහොයුරිය ඉන්ද්‍රා හෙට්ටියරච්චි මහත්මිය සහ ඥාති සහෝදරිය ඥානා කඩවත්තගේ මහත්මිය ඇතුළු දෙපාර්ශවයේම පින් බලාපොරොත්තුවෙන් සිටින සියලූම පරම්පරාගත සහ සංසාරගත සියලුම ඥාතිත මිත්‍රාදීන්ට මේ පින් අත්පත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දැනට සුජීවත්ව සිටින දේශානි දේනිය නාවික හමුදාවේ අද්මිරාල් තුෂාර උඩගම බෑනා සාරද මිහිසර සුධාර මෙත්සර මුණුපුරන්ටද නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඔවුන්ගේ සියලු යහපත් අරමුණු රැකිරක්ෂා කටයුතු ඒකාන්තයෙන්ම සඵල වේවායි ප්‍රාර්ථනා කරනවා. එවගේම බුදු සසුන සුරකීමට මහමෙරක් කරන පූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් යතිරණන් වහන්සේටද, එවගේම මෙම ධර්ම දේශනාව දේශනා කරන පූජනීය කඩිහිංගල විනීත පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු සිළු මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී චිරජීවනයේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. එවගේම ශක්‍ර ද්‍රේවේන්ද්‍රයන් ඇතුළු බුදු සසුන සුරකින සිළුම දේව දේවතාවුන් වහන්සේලාටද, මතු බුදු බව පතන මහා පත්තිනි දේවේන්ද්‍රයන් වහන්සේටද මෙම ධර්ම දානමය කුසලයේ අනුමෝදම් වන්නා වූ බෝධියකින් උතුම් වූ නිවන් සම්පත් ලබා ගැනීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. එසේනම් ගරුණීය පින්වන්ත ස්වාමින් වහන්සේටයි ඉතාම නමස්කාර පූර්වකව ලෝක සත්‍ය කෙරෙහි කරුණාධ්‍යාසින් යුක්තව මේ ධර්ම දේශනාව මෙහෙවන්නට ආරාධනා කරන්නේ. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්ස. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලුං අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හොරණ සීල සුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය, ඒ වගේම මෙත් සදහම් විකාශයේ ප්‍රධාන අනුශාසක රාජකීය පණ්ඩිත අවසරය පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රධාන වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි වාසනාවන්ත කාරුණික ගුණබර පින්වත්නි, මෙත්සදහම් විකාශයේ මේ පැයට නියමිත දායකත්ව ධර්මානුශාසනාව
මේ වෙලාවේ ඔබ හැම දිනාම ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අද දවසේ ධර්ම දහමේ දායකත්වයෙන් කටයුතු කරන පින්වත් පිරිස පිළිබඳව සිහිපත් කරලා, ඔවුන්ගේ අරමුණු සහ බලාපොරොත්තු පිළිබඳව සිහිපත් කරලා ධර්මානුශාසනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ධර්මානුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ අංක 227න් 27 ගැමුණු මාවත වත්තේගෙදර මහරගම ලිපිනේ පදිංචි විශ්‍රාමික රාජ්‍ය භාෂා කොමසාරිස් පත්මා ජයවීර මහත්මිය ප්‍රධාන පවුලේ සියලු දෙනාම එකට එකලාංශු වෙලා අද දවසේදී මේ ධර්මානුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ විශ්‍රාමික රාජ්‍ය භාෂා කොමසාරිස් පත්මා ජයවීර මෑණියන්. අපේ මෙත් සදහම් විකාශයට නිරන්තර සම්බන්ධ වෙලා කටයුතු කරන සියලු සුවාරණ මුල් කරගෙන ගොඩක් පින් කටයුතු සිදු කරන මෑණි කෙනෙක්. එතුමිය අද දවසේදී මේ පින්කමේ මූලිකත්වයේ දායකත්වයේ දක්වන්නට අරමුණ හැටියට තබාගෙන තිබෙන්නේ 2019 9 මාසේ 20 වෙනි දින පරලෝස සැපත් වෙච්ච ආදරණීය ස්වාමි පුරුෂයා බන්ධනාගාර මූලස්ථානයේ හිටපු සංඛ්‍යාලේඛන නිලධාරී මුළු දිවයිනටම සාම විනිසුරු රූපට් ජේමිස් ජයවීර මැතිතුමාට පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම දෙමව්පියන් වන අතුර බුලත්සිංහල පදිංචිව සිට පරලෝස සැපත් වෙළඳ ව්‍යාපාරික ජේමිස් ජයවීර පියතුමාටත්, නැන්සි නෝනා ජයවීර මහත්මෑණියන්ටත්, පත්මා ජයවීර මහත්මියගේ දෙමව්පියන් වන පරලෝස සැපත් වැලිගම හල්ලල සෙනවිරත්න බාල මහත්මයා සහ ලීලාවතී සෙනවිරත්න මෑණියන්ද සිහිපත් කරලා, එවගේම සොහොයුරිය ඉන්ද්‍රා හෙට්ටිආරච්චි මහත්මිය සහ ඥාති සොහොයුරිය ඥානා කඩවතිගේ මහත්මිය ඇතුළු දෙපාර්ශ්වයේම පින් බලාපොරොත්තු වෙන සියලුම මේගේ ඥාතීන්ට වර්ග පරම්පරාගතතර සංසාරගත ඥාති සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීම පිණිස ධර්ම දානයක් හැටියට විශේෂයෙන්ම මේ ධර්මානුශාසනාව සිද්ධ කරනවා. ඒ වගේම දැනට සුජීවත්ව සිටින දේශානි දියණියටත්, නාවික හමුදාවේ අද්මිරාල් තුෂාර උඩුගම බෑණනුවන්ටත්, සාරද මිහිසර සුධාර මෙත්සර මුණුපුරන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරලා මේ ධර්ම දහනය පූජා කරන්නට එතුමිය බලාපොරොත්තු වෙනවා. වගේම එමෙන්ම බුදු සසුන රැකීමට මහා මෙහෙවරක් කරන පූජනීය ගලිගමුවේ ඥානදීප මහා තෙරුන් වහන්සේටත්, දේශකයාණන් වහන්සේටත් ධර්මදානයේ කුසලයෙන් චිරජීවනය නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන එතුමිය. ඒ වගේම සක්‍ර දෙවේන්දයන් ඇතුළු බුදු සසුන සුරකින්න සියලු දේවතාවන් වහන්සේලාටද මතු බුදුවන්න මහා පත්තිනි දේවේන්ද්‍රයන් වහන්සේටත් මෙම ධර්ම දහනය කුසලය අනුමෝදන් පත්තනා වූ බෝධියකින් උතුම් නිර්වාණ සම්පත්තිය ළඟා කර ගැනීමට හේතු වාසනාවේවා කියන උතුම් ප්‍රාර්ථනාව හදවතේ ඇති කරගෙන තමයි එතුමිය මේ ධර්ම දහනමය පින්කම් සිද්ධ කරන්නේ. විශේෂයෙන් රාජ්‍ය භාෂා විශ්‍රාමික කොමසාරිස් පත්මා ජයවීර මෑණියන් ඇතුළු කොටගෙන පවුලේ හැම සියලු දෙනා මේ නිසා මේ පරලොව ගියේ. බන්ධනාගාර මූලස්ථානයේ හිටපු සංඛ්‍යාලේඛන නිලධාරී මුළු දිවින්ද සාමිනිස රූපට් ජේමිස් ජයවීර මැතිතුමා ඇතුළු කොටගෙන වර්ග පරම්පරාගත සහලේ සියලු මේගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔවුන්ගේ ආයිති භවයන් සුවපත් වෙත්වා. උතුම් නිවෙනින් සැනසීම ළඟා කර ගැනීමට මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියලා පින්වත්නි අපි හැම දිනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සුජීවත්ව සිටින පත්මා ජයවීර මෑණියන් ඇතුළු කොටගෙන අනිකුත් සෑම සියලු දෙනාටමත් රත්නත්‍රි ආශිර්වාද බලය චිරජීවනයේ ආයුරාරෝග්‍ය සැප සම්පත්තිය වර්ධනය කර ගැනීමට හැකියාව ශක්තිය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්වත්නි අපි ධර්මානුශාසනාවේ මාතෘකාව පැත්තට අවධානය යොමු කරගෙන අපි හැම දිනාම මේ වෙලාවේදී සතුටින් ජීවත් වෙනකොට ඒ සතුට තව තවත් ජීවිතයට එකතු කරගන්නේ කොහොමද? ඒ වගේම ජීවිතයේ හරි වැරද්ද තේරුම් ගන්නේ කොහොමද? මිනිසුන් අඳුනගන්නේ කොහොමද? අඳුරගත්තු මිනිස්සුත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා මේ දේශනාව ඇතුළෙන් කතා කරන්නට අපි නිරන්තරයෙන් බලාපොරොත්තු වන්. හැම වෙලාවකදීම පින්වත්නි අපි මිනිස්සු අඳුර ගන්නට ඕන. අඳුරගන්න බැරිම මිනිස්යාක සතා තමයි මිනිස්යා කියලා කියන්නේ. ඒ අඳුරගන්න බැරි මිනිස්සු අතර යම් යම් ඇඳුරුම්කම් ඇති කරගෙන කටයුතු කරනකොට
හොඳ කෙනා නරක කෙනා, යහපත් කෙනා අයහපත් කෙනා, පින්වන්ත කෙනා පෞකාර කෙනා අපිට හඳුන ගන්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම අපි මේ දේශනාව ඇතුළ කතා කරන්න බලාපොරොත්තු වුණු පින්වතුනි සෝමනස්ස ජාතකයේ පිළිබඳව. සෝමනස්ස ජාතක කතාව හරි වටින කියන ජාතක කතාවක්. අපි අපේ ජීවිතේ ගොඩක් තැන්වලදී යම් යම් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් මොස්සේ අපේ වැඩ කටයුතු සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. වර්තමානයේ ගත්තොත් බොහෝ සෙයින් නිවැරදි ධර්මයේ කුමක්ද වැරදි ධර්මයේ කුමක්ද නිවැරදිව ධර්මයේ දේශනා කරන්නේ කොයි ආකාරයෙන්ද ඒව වටහා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව ගොඩක් අයට ගොඩක් ගැටලු තියෙනවා. එක එක්කෙනා එක එක විදියට තමන්ගේ ජීවිතයේ යම් යම් දේවල් සිද්ධ කරනවා. අපි ගත්තොත් ශාසනය ඇතුළත සමහර ස්වාමීන් වහන්සේලා මහණදම් පුරනවා. සමහර ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනාවන් සිද්ධ කරනවා. සමහර ස්වාමීන් වහන්සේලා නක්ෂත්‍රයේ ජෝතිෂය වගේ වෙදකම වගේ දේවල් සිද්ධ කරනවා. සමහර ස්වාමීන් වහන්සේලා ශාසනික උන්නතිය උදෙසා තව තව දේවල් සිද්ධ කරනවා වගේම වවන්න, හදන්න, ඒ වගේම උගන්වන්න මේ ආදිවාසී නොයෙක් පැතිකඩවල් වලට බෙදිලා වැඩ කටයුතු සිද්ධ කරනවා. ඒ හැම පැතිකඩක්ම පින්වත්නි අපි කල්පනා කරාට පස්සේ වේලාවකට වැරද්දක් නැති වගේම තවත් වේලාවකට වැරද්දක් වගේ ශාසනීය මොකක්ද ධර්මීය මොකක්ද අපි කල යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව අපිට ගැටලු පවතිනවා. නොඑක ආකාරයක ගැටලු පවතිනවා. ගැටලු තියෙනවනේ හැමෝටම. ඒ තියෙන ගැටලු විසඳ ගන්නටත් අපි නිවැරදි දේ මොකක්ද කියන එක අවබෝධ කර ගන්නටත් ඕනකම තියෙනවා වගේම අපිට ගැළපෙන දේ කුමක්ද කියන එක පිළිබඳවත් අපි කරුණු අවබෝධ කර ගන්න ඕන. සද්ධාව කියන සංකල්පය, ඒ කියන විශ්වාසය, තුනුරුවන් කෙරේ තිහින පැහැදීම වැඩි වෙන තරමට මිනිස්සුන්ට පුළුවන්කම තියෙනවා පින් පුරන්න, කුසල් කරන්න. හැබැයි තුනුරුවන් කෙරෙහි කැමැත්තක් තියෙන්න ඕන. ඒ කැමැත්තේ පළවෙනියටම අපි ධර්මයට කැමති වෙන්න ඕන. ධර්මයට කැමති වෙන මිනිස්සු තමයි හැම පින්කමක්ම කරන්නේ. ධර්මයේ දන්න මිනිස්සු තමයි ඒ හැම පින්කමකටම මත ගහන්නේ. හැබැයි පින්වතුනි අපි ආපු තැන අපිට මතක තියෙන්න ඕන. ආපු තැන මතක තියෙන්න ඕන. ගොඩාක් අය චතුරාර්ය සත්‍ය, හේතුඵල ධම, අභිධර්මය ඔය වගේ දේශනාවන් සිද්ධ කරලා පස්සේ දේශනාවන් තමන්ගේ යම් යම් එක එක්කෙනාගේ ඉගැන්වීම් අනුව තමන්ට හිතු මතේ රිසි පරිදි දේශනා කරනවා. යම් කෙනෙක්ගේ ඉගැන්වීමක්, දාර්ශනිකයෙක්ගේ ඉගැන්වීමක්, ඒ ආදී වශයෙන් බුද්ධ දේශනාවට පටහැනිව සමහර දේවල් ඒ වගේ. හැබැයි ඒව නෙමෙයි. සමහර දේවල් තියෙනෝනේ ඒ වගේ, හැබැයි ඒව නෙමෙයි. එහෙම තියෙන්න පුළුවන්. එක වගේමයි, එක හැඩේමයි, හැදෙන්නෙත් එක විදියටමයි. නමුත් ඒ වුණාට ඒව නෙමෙයි. ධර්මය කියලත් සමහර වෙලාවට ඒ හැඩේමයි, හැබැයි ඒ වුණාට ඒව නෙමෙයි. සමහර වෙලාවට ධර්මාසනය, වැඩ ඉන්න ධර්මාසන ගත්තොත් ඒ ධර්මාසනයක වැඩ ඉන්න ක්‍රමයක් තියෙනවා. මට මේක කියනකොට මතක් වුණේ අපේ පත්මා ජයවීර මෑණියන් මෙත්තදහම් විකාශය අපේ අතුරුගිරිය මැදිරියට විශේෂ ධර්මාසනයක් සකස් කරලා පූජා කළා මීට වසර කීපයකට කලින්. අදටත් ඒ ධර්මාසනය භාවිතා කරලා තමයි
ධර්මදේශනාවන් සිදු කරන ලංකාවේ චිරප්‍රසිද්ධ ධර්මදේශකයාණන් වහන්සේලා ධර්මයේ දේශනා කරන්නේ ආසනයේ වැඩ ඉඳලා කොයි තරම් පින්වන්ත කටයුත්තක්ද මට මතකයි. ඒ ධර්මාසනය මුලින්ම පූජා කරලා ධර්මදේශනාවන් සිද්ධ කළෙත් මමයි. සය ධර්මාසනය තුළ මොනතරං ලංකාවේ සුප්‍රසිද්ධ විචිත්‍ර ධර්ම කථිකයාණන් වහන්සේලා කොයි තරන්නම් ධර්ම දේශනාවන් සිද්ධ කරන්න ඇද එතුමට කොච්චර පිනක්ද. එව හරි ලස්සනට පිළිවෙලට හදල තියෙන ධර්මාසන. ඔබට පේනව සමහර තැන්වල සමහර අය දේශනා කරන ධර්මය තුළ ධර්මාසනය සකස් කරගන්න විදිය. සමහරු ධර්මාසනය උඩ නැගලා. සමහරු ධර්මාසනය වෙනත් ආකාරයෙන් සකස් කරගෙන එක වැඩඉන්න ආකාරය සමහල්ලාවට නොගැලපෙන ආකාරයක් වෙන්න පුළුවන්. කෙනෙක් දෙයක් කියනකොට කියන තැන උඩයිඉද සිටකී වනනාසන්නේ කියලක සඳහන් කරන ඕනි. උඩයිඉඳගෙන කියන්නත් එපා, කැමති කිව්වත් එහෙම කියන්නත් එපා, බිමයිඉඳගෙන කියන බණ හන්ඩත් එපා, හිටගෙන කිව්වත් එහෙමත් අහන්න එපා, කැමතිව කීවත් විමසා පන්නේ එමවද සඟමුත් සැපසා දන්නේ. මේ හැම කාරණාවක්ම ගත්තට පස් සිති පින්වතුනි අපි නිවැරදිව යමක් කරන්න ඕන් සහ මුල් දෙවල්ලට අපි ගරු කරන්න ඕන කියන කාරණාව පැහැදිලිස්සම අපේ හිතේ තබා ගන්නට ඕන කමතියෙන. ඒකට ලස්සන ජාතක කතාවක් ළමයි දැන් සමහර අය මිහිඳු මහරහතන් වහන්සේ තමයි වවන්න කියල දුන්නේ. ගමයි පන්සලයි වැවයි දාගබයි කියන සංකල්පය. ආගම අදහන්න ගස්ගල් පර්වත වෙනුවට චෛත්‍ය බෝධි වන්දනාවන් ඉදිරිපත් කරන. එක එක්කෙනා දෙවිවරු යදිනෝට වඩා බෝධි පූජාව ශක්තිමත් කරලා. විමානවත්තු පේතවත්තු වැනි කෘතීන් මගින් ප්‍රේතලෝකය සහ දිවිලෝකය පිළිබඳව ආසාව සහ බය ඇති කරලා හරිම සූක්ෂමව උන්වහන්සේලා ඒ කරුණු මගින් ධර්මී ගැන්නවා. ඒවයි ප්‍රතිඵල ලංකාවේ මිනිස්සු ගත්තා. ඒ වගේ කාරණා වර්තමානයේ වෙනකොට මතු කරනවා තමන්ගේ දේවල් විදියට. ඒ මතු කරලා ඒක වෙනත් යම් යම් ක්‍රමවේද මගින් ඉදිරිපත් කරනවා. මං ඔයත්තන්ට මේ කතාව කියන්න බුදුරජාණන් වහන්සේ මේ සෝමනස්ස ජාතකය කියන ජාතක කතාව දේශනා කරන්න පින්වතුනි එක්තරා කාලයක රේණු කියලා රජ කෙනෙක් හිටිය. මේ රේණු රජතුමා රාජ්‍ය පාලනය කරනකොට සියලූම සැප සම්පත් රේණු රජතුමාට තිබ්බා. හැම සම්පතකින් මාඩ්‍යයි. නමුත් රේණු රජතුමාට ප්‍රශ්නයක් තිබ්බා. මේ රජතුමාට දෙවියට දරුවෝ හිටියේ නැහැ. අනාගතේ රාජ්‍ය භාර දෙන්නේ කාටද කියලා ගැටලුවක් තිබුණා. ළමයි නැති ප්‍රශ්නේ. ඔය කාලේ අපේ මහා බෝධිසත්වයෝ හිමාලයේ ඉඳලා රේණු රජතුමා රජ කරන රාජ්‍යයට ලුණු ඇඹුල් හොයාගෙන පිණ්ඩපාතේ වැඩියා. තවත් 500ක් තාපසයොත් එක්ක. දැන් රේණු රජතුමා මේ තාපසවරු දැක්කට පස්සේදී ආරාධනාවක් කළා, ඔබ වහන්සේලා මගේ රාජ්‍ය උයනේ වැඩ සිටින්න. අපි දානමානාදී වලින් සංග්‍රහ කරන්න. මේ රාජ්‍ය ඇතුලේ වැඩ ඉන්න කියලා කුරු රට. පින්වත්නි ඔහොම ටික කාලයක් ගත වෙනකොට අපේ බෝසත් තාපස්තුමා රජතුමාට කියනවා, රජතුමනි භාවනාව සිද්ධ කරන යෝගාචරයෙකුට සුදුසුම නගරයකට වඩා කැලය. ඒකට සුදුසුම ප්‍රදේශය තමයි හිමාලය. ඒ නිසා අපි යන්න හදන්නේ දැන් හිමාලයට. මොකද නිස්කලංකව නිහඬව මහනදම් පුරන්න නිදහස තියෙන්න ඕන.
ඒ නිදහස වනයේ ඇතුළේ තියෙනවා. හිමාලයේ තියෙනවා. මේ නගරය කියන්නේ හරිම කාලගෝට්ටියයි. සමහර වෙලාවට සෙනඟ පිරිලා, සමහර වෙලාවට හරිම අවවේකී පරිසරයක්. ඒ නිසා අපි යන්න යනවා කියලා උන්වහන්සේ මතක් කළා. රජතුමා එල්ලීම් කරත් තව කාලයක් වැඩ ඉන්න කියලා. තපස ඊට වඩා ප්‍රබල නිසා උන්වහන්සේලා නැවත හිමාලයට වඩින්න තීරණය කළා. ඔම භාගයක් දුර වැඩම කරනකොට එක එක තාපසයාණන් වහන්සේලා එකතැනකට එක එක තැන්වලට එකතු වෙලා එක එක දේවල්ක සමහරු භාවනා කරනවා, සමහරු කතා කර කර ඉන්නවා, තව සමහරු තව වැඩ කටයුතු සිද්ධ කරනවා එක එක තැන්වල, මේ ගිමන් අරින්න වාඩි වෙච්ච තැන්වල. ඔය අතරතුර එක්තරා තාපස කණ්ඩායමක් කතා කරන බලන්නකු රේණු රජතුමාට, කුරු රට මොන තරම් වස්තු සම්භාරයක් තිබුණත් එතුමාට ළමයි නෑනේ. බලන්නකො ඔච්චර රජෙක් වෙලත්, මේ තරම් ප්‍රතාපවත් වෙලත්, මුළු කුරු රටටම රජා වෙලත් බලන්නකො නොලැබීම. මේ කතාව වහගෙන හිටිය ප්‍රධාන තාපසතුමා අපේ බෝසත් තාපසයා ඇහුවා, මොකද්ද ඔබ කතා කළේ? ඒ වෙලාවේ කියනවා, අපි මේ රේණු රජතුමා ගැන කතා කළේ. ඉතින් එතුමාට ළමයි නෑ. අන්නේ වෙලාවේ මේ ප්‍රධාන තාපසතුමා බෝසත් තාපසතුමා කියනවා, ඒ ගැන කතා කරන්න එපා. හැබැයි මේ තාපසතුමා ඒක දැනගෙන හිටියේ නෑ. මොකද පින්වතුනේ, ලෞකික ලෝකයේ ඇතුලේ තමන්ගේ වැඩේ කරගන්න මිනිස්සුන්ට අනුන් ගැන වැඩ නැහැ. තමන්ගේ වැඩේ කරගන්න මිනිස්සු අනුන් ගැන හොයන්නේ නැහැ. තමන්ගේ වැඩේ හරියට කරන මිනිස්සු අනිත් අය ගැන එතර හොයන්න යන්නේ. ඒ නිසා තාපසතුමා කියනවා, මේ මං එහෙම එකක් නම් දැනගෙන හිටියේ නෑ. නමුත් මහා බලසම්පන්න දිව්‍ය ලෝකයෙන් චුත වෙච්ච කුමාරයෙක් අද රාත්‍රියේම රේණු රජතුමාගේ බිසෝන් වහන්සේගේ කුසේ පිළිසිඳ ගන්නවා. දරු සම්පත්තිය ලැබෙනවා. ඔය කතාව අහගෙන හිටියා ඔතන හිටපු තවත් බමුණෙක් තාපසෙ. මේ තාපසය කල්පනා කරනවා, මේ ප්‍රධාන තාපසතුමා ඉරිදි බල සම්පන්නයි. මෙයා මේ කතාව කිව්වේ පින්වත්නි ඉරිදීෙන් බලලා. ඒ නිසා එකත් එකටම මේක හරියන්න ඕන. දැන් මේ තාපසය නැවත හැරෙන්නේ නැහැ හිමාලයට මේ වඩින්නේ. නමුත් මම යන්න ඕන මේ අනාවැකිය කියන්න රේණු රජතුමාට. රේණු රජතුමාට මේ අනාවැකිය කියලා මම රජතුමාගෙන් තනතුරු අරගෙන රාජ්‍ය අනුශාසකයා බවට පත්වෙන්න ඕන කියලා හිතාගත්තා. මේම හිතාගෙන මෙයා තාපසයතුමාට කිව්වා, ප්‍රධාන තාපසතුමා, තාපසතුමනි මට නම් අද යන්න බෑ. මගේ මේ බඩේ අමාරුවක් තියෙනවා. මේක හොඳ වෙන්නේ නැහැ. මං ආයි ගමට ගිහිල්ලා බෙහෙත් ටිකක් අරගෙන බඩේ අමාරුව හොඳ කරගෙන තමයි නැවත හිමාලයට මං එන්නේ කියලා කිව්වා. හැබැයි එකත් එකටම දැනගත්තා මේ පෝරිසාදයා නිකන් නෙවෙයි මේ යන්නේ. මෙයා මේ බොරුවක් කරන්න කියලා තාපසතුමා දැනගත්තා. නමුත් අනුන් ගැන වැඩක් නැහැ තාපසතුමාට. එයා කරගන්න දේවල් එයාට, අපි කරගන්න දේවල් අපිට. එතුමා එක දැනගත්තා. එතුමා එක දැනගෙන නිහඬව හිටියා. එතුමාල වැඩම කළා හිමාල කැලේට. දැන් මේ තාපසයා කුරු රටට නැවත ගිහිල්ලා රජතුමාව මුණ ගැහුණා. මුණ ගැහිලා රජතුමාට කිව්වා, අනේ රජතුමනි, මට මේක දැනගත්තට පස්සේ නොකිය යන්න බැරි වුණා. ඒකයි නැවත හැරිලා ආවේ. මම දැනගෙන හිටියා ඔබතුමාලා වේදනාවෙන් ඉන්න බව, දරුවන් නැතුව. නමුත් අද රාත්‍රියේම මහා පින්වන්ත කුමාරයෙක් ඔබ වහන්සේගේ දේවියගේ කුසේ පිළිසිඳ ගන්නවා සුභ ආරංචියක්. ඒ නිසා ඔබ වහන්සේට සතුටු වෙන්න පුළුවන් සුභ ආරංචියක් මේ අරගෙන ආවා. එසයි සුභාරංචි පිළිගන්න කිව්වා.
අපි දකිනවනේ ඒ වගේ ආරංචි සුභාරංචි. දැන් මොකද උනේ පින්වතුනි? රජතුමාට හරි සතුටුයි. ඔන්න ටික දවසක් යනකොට ඇත්තටම පුත් කුමාරයෙක් පිළිසිඳගෙන සලකුණු පහළ වුණා. දැන් අර තාපසයට පුදුම සැලකිල්ල. රාජමාලිගාවෙම ඉඩමක් දීලා ඒ කොනේ ආවාසයක් හදලා දීලා ඒ තාපස්සතුමාට රජතුමා බොහෝම ගරු සත්කාර සම්මාන සැලකුවා. එතුමාට ප්‍රධාන අනුශාසක ධූරයත් තනතුරක් හැටියට ලබා දුන්නා. ඒ තනතුර තියාගෙන මේ ප්‍රධාන අනුශාසකතුමා නැත්නම් මේ තාපසතුමා කටයුතු කරන අතරතුරදී මෙයා කල්පනා කරනවා දැන් තනියෙන් ඉන්න තියෙන්නේ. අනිත් තාපසයොත් නැහැ. මහා ලොකු විශාල ඉඩමක් පොඩි පැල්පතක් වගේ මාලිකාවක් මේ ආවාසයක් තියෙන්නේ පොඩි. මේක තනියෙන් ඉන්නකත් නිකන් ඉඳවත් බෑ. මෙයා ගුණධර්ම පුරණ කෙනෙකුත් නෙවෙයිනේ. ඒ නිසා මෙයා කල්පනා කළා ටික ටික වගා කරන්න ඕන කියලා. දැන් මෙයා මොකද කරේ? පලා වර්ග, පළතුරු වර්ග, එළවලු වර්ග පොඩියට පොඩියට උදුළු කෙටියක් අරගෙන රජතුමාට පේන්නේ නැති වෙන්න හංගගෙන ඒකෙන් පාත්ති කොට කොටා පාත්ති කොට කොටා ඇට හිටෝ හිටෝ පැල හිටෝ හිටෝ දැන් එළවලු පළතුරු පලා වර්ග සකස් කරනවා. රජතුමා එක වෙලාවක් තියෙනවා දවසේ අනිවාර්යෙන් මේ තාපසය බලන්න එනවා. ඒන වෙලාවට භාවනා ලෑල්ල තියෙනවා. භාවනා ලෑල්ල උඩට ගිහිල්ලා භාවනා කරන විදියට පින්වතුනි පෙන්වනවා. රජතුමා ගියාට පස්සේ ආයි භාවනා ලෑල්ලෙන් බැහැල ඇවිල්ලා ආයි උදැල්ල තරගෙන ගිහිල්ලා කැහැපට ගහගෙන අඳනින් කුඹුරු කොටනවා. ඇට හිටවනවා, පැල හිටවනවා, කලගෙඩියක් අරගෙන අර පාත්ති වලට වතුර දානවා. ඒ ගන්න අතිරික්ත එළවලු පළතුරු පලා වර්ග එයාට ඔක්කොම කන්න බෑනේ. ඒ රටේ වෙළඳුන්ට විකුණනවා. ඒගොල්ලෝ ඒවා අරගෙන ගිහිල්ලා පොළවල් වල වීදිවල විකුණනවා. මෙයා ඒ ටික විකුණන කාසි ගණන් කරලා ළඟ තියාගන්න. දැන් මේක දිගටම කරගෙන ගියා. රජතුමා හැබැයි මේක දන්නේ නැහැ. කොහොම යනකොට රජතුමාට ආව යුද්ධයක්. දවස් 7ක් ඒ යුද්ධෙට යන්නවා. රජතුමා කල්පනා කරනවා පින්වත්නි මේ දවස් 7 ඇතුළත මේ තාපසයා බලාගන්නේ කවුද? ඔහුට උපස්ථාන කරන්නේ කවුද? ඔහුට ඉන්න විශ්වාසවන්තම කෙනා තමයි රජින. නමුත් කාන්තාවකට තාපසයෙක් බාර දීලා යන්න බෑ. කාන්තාවකට තාපසයෙක්ගේ ආවතේව කන්ටික් කරන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? කල්පනා කරනවා කාටද මම මේ බාර දීලා යන්නේ කියලා. එහෙම කල්පනා කරලා එයාට මතක් වෙනවා දැන් එයාගේ දරුවගේ වයස අවුරුදු 7ක්. හරි දැනුම තියෙන කොළු පෙට්ටියේ. ඉතින් මෙයා කල්පනා කරනවා මෙයාට මෙච්චර දැනුම තියෙනවා නම් මගේ දරුවට තමයි. එයා එනවා කියලා පණිවිඩය කිව්වෙත් මෙයානේ. එනා හොඳම කෙනා සලකන්නේ මගේ දරුවට. මගේ ළඟට ඉන්නේ ළඟට දරුවා. කුමාරයා. කුමාරයාට බාර දුන්නා. කුමාරයාට බාර දීකුවත් දවසකට එක වතාවක් නෙවෙයි දෙතුන් වතාවක් ගිහිල්ලා තාපසයාණන් වහන්සේ බැහැ දකින්න. වන්දනමාන කරන්න. අඩුපාඩු හොයලා බලන්න. ඔබ තමයි ඒකට ඉන්නේ. ඔබ එන පණිවිඩය කිව්වෙත් එතුමා. ඒ කුමාරයාට නම දාලා තිබුණේ පිංගුතුනි සෝමනස්ස කුමාරයා කියලා. මේ ජාතකෙත් සෝමනස්ස ජාතකෙින්. ඒ කියන්නේ දුකින් හිටිය රාජ්‍යයේම රජතුමාම බිසව සියලු දෙනයි දරුවෙක් නැති නිසා. හැබැයි කුමාරයා ඉපදිච්ච දවසේ ඉඳලා මුළු රාජ්‍යෙම සතුටු වුණා. සතුට කියන්නේ සෝමනස්ස, සොම්නස් සතුට කියන්නේ. ඒ කුමාරයා නිසා රජතුමා සතුටු වුණා. දේවිය සතුටු වුණා. රටවැසියෝ සතුටු වුණා. ඊට එහා පැත්තේ තාපසේ ඊට වඩා සතුටු වුණා. මොකද එයා නිසා තමයි මේ සියලු සැප සම්පත් එයාට ලැබෙන්නේ. ඔන්න බලන්න පිංගතුනි. දැන් මේ කුමාරයා කල්පනා කරනවා තාත්තා යන වෙලාවටම මං යන්න ඕනේ නැහැ තාපසයා බලන්න. අලුත් අය ටිකක් රැඩිකල්නේ, වෙනස් කරනෝනේ ගොඩක් දේ. තාත්තා යන්නේ උදේ නම් මම යනවා හවස. කමන්නේ වෙලාව වෙනස් කරලා බලන්න. හැබැයි පිංගතුනි දැන් පටලැවෙනවා මේක දැන්. ඇයි? තාත්තා යන වෙලාවට නෑරිය ලැහැස්සෙලා ඉන්නේ. භාවනා ලෑල්ලට නැගලා එරමිනිය ගොතාගෙන භාවනා කරනවා.
ඒලාට කලගෙඩි අතේ නෑ, උදලු කෙටි අතේ නෑ, කැහැපට ගහගෙන නෑ, එලවලු පාත්තිය නෑ, එලවලු කොරටුවේ නෑ, දඹල වැලේ එල්ලිල නෑ. ඒවයි යන්නේ නෑ. වතුර දදා ඒ දේවල් කරන්නේ. එහෙම හිතලා දවසක් මෙයා වෙලාව වෙනස් කරලා කුමාරයා ගියා. යනකොට දැන් අර වෙලාව වෙනස් නේද? කැහැපට ගහගෙන උදුළු කෙටියක් අරගෙන වත්ත කොට නෝද අර තාපසයා. කුමාරයා බුද්ධිමත්. කුමාරයා දැක්ක ගමම්ම දැක මෙයා දැක්ක මහන බමුණෙක් නෙවෙයි, දැන් කැහැපට ගහගෙන කුඹුරු කටන්නේ නැහැ නේ. ගෘහපතිතුමා කියලා කතා කරා. ඒ කියන්නේ පින්වතුනි මේ සාමාන්‍යයෙන් අද වගේ නම් මහත්තයා කියන ගිහියා කෙනෙක්. මහත්තයා කෙනෙක්. නැත්තම් අද වගේ නම් ගොවියා කියලා වගේ. ගොවිතැන් කරන කෙනාට කියන්නේ ගොවියා කියලානේ. ඒ වගේ වචනයක් ගෘහපතිතුමා කිව්වා. මේක මදිකමක් වුණා. හරියට කේන්ති ගියා. කල්පනා කරා මේ තාපසයා අවුරුදු 7ට මෙහෙමනම් මෙයා ලොකු වුණාම කොහොම තියේද? ගත් කටනෝ මට ගිහියා කියලා කිව්වනේ. මහත්තයා කියලා කිව්වනේ මට. දැක දැක අවුරුදු 7ට මෙහෙමනම් තව ලොකු වුණාම කොහොම වෙයිද? ඒ නිසා මේකා මට කරදරයක්. මරන්න ඕන. මරවන්න ඕන කියලා හිතුවා. එහෙම ඉතල මොකද කරේ? දැන් රජතුමා එන්න කිට්ටුයි. අර ආවාසිකයේ තිබිච්ච මල් පෝච්චි පොළවේ ගහලා බිඳලා පොඩි කරලා ඇතුළේ තිබිච්ච ඔක්කොම විසි කරලා එතන මුළු ආවාසිකයේ ඇතුළම යකාන්න තුපු පිට්ටනිය වගේ තෙල් ගාගෙන ඇඟේ මූණටත් තුන හතරක් ගහගෙන මූණත් අඩිස්සි කරගෙන ඇඟ හූරගෙන ඉන්නව දැන් ඇඳට වෙලා. රජතුමා රාජමාලිගාවට අඩිය තියනකොටම බැලුවේ තාපසතුමා. මොකද ආශිර්වාද ලබා ගන්න යුද්ධ දිනපු එකේ. නමුත් තාපසතුමා නැහැ. එහෙම්ම මිරිවැඩි සඟල ගලවල දුවගෙන ගියා තාපසාරාමයට. යනකොට හැම තැනම යකානට ලබ බඩු පෙරලලා පොළවේ ගහලා මල් පෝච්චි බිඳලා ඇඳ පුටු ඇදලා දාලා පෙරලලා එහෙම ඉන්නකොටත් ඇඳේ වැතිරිලා හරි අමාරුවෙන් ඉන්නවර තාපසයා. ඇයි තාපසතුමනි කියලා ඇහුවා. ඊට පස්සේ කෙනොම් මට මේ කවුරුත් මාව බලන්නේ නැහැ, මට මේ කරපු වරදක් කියලා බොහොම අමාරුවෙන් වචන කල්පනෝ අනේ මේ රජතුමාද කියලා වගේ අඳුර ගන්න බෑ වගේ රඟපානෝද. පින්වත්නි, එතකොට අහනව රජතුමාට දුක හිතෙනවා. රජතුමා කේන්ති ගන්නවා. තරහ යන හොඳටම කවුද මේ අපරාධය ඔබතුමාට කළේ? කවුරුවත් නෙවෙයි රජතුමිනේ ඔබතුමාගේ අර පුත් කුමාරයා. මටත් ගහලා මේ පෝච්චිත් බිඳලා මේ ඔක්කොම වනසලා විනාශ කරලා හොඳටම තලලා මට ගියා. රජතුමාට ආපු කේන්තියට රජතුමාට කල්පනා වුණේ මේ දරුවා හිඳයි මං සතුටු වුණේ. මේ සියලු සතුටේ දරුවා නිසා සෝමනස්ස කියලා නමත් වැටුණේ ඒක නිසා. ඒ මුකුත් පින්වත්නි කල්පනා වුණේ රජතුමා ගත් කටරම කිව්වා කඩු මැදගෙන ගිහිල්ලා හිසගසා දාලා බෙල්ල අරන් වරින්කෝ හිස අරන් වරින්කෝ මගේ ළඟට. රාජපුරුෂයන්ට අණ කළා. මේ ගියේ ගමන් මැදගෙන යන්නකෝ කඩු එතනට ගිහින් මදින්නත් එපා. කඩු මැදගෙන අරගෙන ගිහිල්ලා ඒ මැදපු කඩු වලින් කුමාරයාගේ හිස ගසලා දාලා හිස අරන් වරින්කෝ මගේ ළඟ. ඒ තරම් කේන්ති ගියා පින්වතුනි. ඒ තරම් කේන්ති ගියා. තමගේ ළමයා මරන්න මේ යව්වේ තාත්තා කියලා හිතුන්නේ නැහැ. සෙනෙහසක් ආවේ නැහැ. ආදරයක් දැනුන්නේ නැහැ. මැදගෙන ගියපු කඩුවෙන් බෙල්ල කපලා අරන් එන්නකෝ ළඟට තාත්ත කෙනෙකුට පුළුවන් දෙයක් කරා. නමුත් අන්ධවීම ඒ තරම් ප්‍රබලයි. රැවටීම ඒ තරම් ප්‍රබලයි. දහම කියලා හිතාගෙන ඒ වගේ එකකට රැවටෙන එක වෙනස්. අඹ වලට රැවටෙන්න පුළුවන් අඹ වගේ එකකට රැවටෙන එක වෙනස්. කෙසෙල් වලට රැවටෙන්න පුළුවන් කෙසෙල් වගේ වලට වෙනස් වෙන එක රැවටෙන එක වෙනස්. දොඩම් ජම්බු නාරං වලට රැවටෙන්න පුළුවන් ඒ වගේ වලට රැවටෙන එක ඊට වඩා වෙනස්. රත්තරන් වලට රැවටෙන්න පුළුවන් රත්තරන් වගේ වලට රැවටෙන එක වෙනස්. මැණික් වලට රැවටෙන්න පුළුවන් තිරිවාන කැට වලට රැවටෙන එක ඊට වඩා ගොඩක් වෙනස්. ඒ වගේම ධර්මයේ වගේ වලට රැවටෙන එකත් ඊට වඩා ගොඩක් වෙනස්.
හැබැයි මැණිකක තියෙන වටිනාකමකට වඩා මැණික් වගේවයි වටිනාකම වැඩි කරනව වැඩි. හැබැයි මිරිස් කුඩු වල තියෙන වටිනාකමට වඩා කෙමිකල් දාපිකේ වටිනාකම වැඩි කරනව, පාට වැඩි කරනව, පෙනීම වැඩි කරනව, හැඩය වැඩි කරනව, ඇඩ්වර්ටයිස්මන්ට් වැඩි කරනව, ප්‍රචාරණය ගොඩක් දෙනව. ඇයි? අරකට වඩා ගොඩක් වෙනස්. හැබැයි ඒක නෙවෙයි. ඒ නිසා ධර්මයේත් ඒ වගේ කියලා මතක තියාගන්න ඕන. නොයෙක් විදියට හැඩේ වෙනස් කරලා ඒ වගේ කියලා හදලා එක එක විදියට ඒක දුන්නට ඒක නෙවෙයි ඒක. එහෙමයි. රාජපුරුෂෝ ගිහිල්ලා කුමාරය හම්බෙලා කිව්වා, සමා වෙන්න කුමාරය, ඔබ අපිට ඝාතනය කරන්න සිද්ධ වෙනවා. මේක රජානක් ක්‍රියාත්මක වෙනවා. රජ කුමාරයා බය වුණා. මරණ බය කියන එක මොක වුණත් කාටත් තියෙනවනේ. ඊට පස්සේ ගන්නේ මාව මරන්න එපා. පුළුවන් නම් මට පිය රජතුමා ළඟට යන්න අවසර දෙන්න. පිය රජතුමා ළඟට යන්න අවසර දෙන්න, එක වතාවක් එතුමාත් එක්ක කතා කරන්න අවසර දෙන්න කියලා කතා කළා. එහෙම කතා කරනකොට රජතුමා ඔන්න දැන් රජතුමා ළඟට ගියා. කවුද මේ යන්නේ? දරුවා. තාත්තා ළඟට යනවා. ආංග දැන් අර ත්‍රිවිචාර කේන්ති ටික තාත්තගෙන. මොකද ඇස් දෙකට දැක්කනේ දරුවා. අඩු වෙලා තාත්තට කතා කරන රජතුමනි, ඇයි? මොකද? ඇයි ඔබතුමා මාව මරන්න තීරණය කළේ? නුඹ කරපු වැඩේට මරලත් මදි. මරලත් මදි නුඹ කරපු වැඩේට. මොයි තරන් නොසන්ඩාල වැඩක් මගේ පුතෙක් කරනවට මං කැමති නෑ. ඔබ කරපු වැඩේ වැරදි. මොකද්ද මං කරපු වැරදි වැඩේ? තාපසාරාමේ විනාශ කරලා, බඩු මුට්ටු පොඩි කරලා, අර අච්චර වටිනා කියන අර තරන් ඉරිදි බලයෙන් තොරතුරු කියන්න පුළුවන් තාපසයකට තොප පහර දීලා. ඒ රජතුමනි, මං එහෙම එකක් කරේ නෑ. අනිකේ ඉන්නේ තාපසයකුත් නෙමෙයි. ඒක තමයි තොප ගිහියා කියලා කර්තා කරලත් තියෙන. එසේ පිය රජතුමනි, මහණ බමුණු කවදාවත් වවන්නේ නෑ. මහණ බමුණු පැලහිටවන්නේ නෑ. උදුළු කෙටුවලින් බිම හාරන්නේ නෑ. පෝර දාන්නේ නෑ. මහණ බමුණු වතුරු දාන්නේ නෑ. තාපසයෝ කරන්නේ තාපස ජීවිතයක් ගත කරන එක. නමුත් මේ බමුණා, මේ තාපසයා වවනවා, හිටවනවා, බීජ පැල කරනවා, පෝර දානවා, වතුර දානවා, ඒවා විකුණනවා, සල්ලි ගණන් කර කර ගණන් කරගෙන ජීවත් වෙනවා. ඒ නිසා මොහු තාපසයෙක් නොවේ. රජතුමාට පිළිගන්න බෑ. නමුත් රජතුමාට මේ තමගේ දරුවා මේක කියනකොට හිතුවා මොකක් හරි ඇති මේකේ. කතා කළා ඒ රාජ්‍ය ඇතුළේ වෙළඳාම් කරන වෙළෙන්දු කීප දෙනෙකුට කතා කරලා ඇහුවා, මේ කතාව ඇත්තක්ද? එසේ රජතුමේ ඇත්ත? එතුමාගේ ඉදමේ මහා බෞභෝග එතුමා වගා දිගා කරලා තියෙන්නේ. ඒ සියලු දේවල් අපි තමයි අතිරික්ත මිලදී ගන්න අරගෙන මේ වීදි දෙකේ විකුණන්නේ අපි. එහෙම කියලා සඳහන් කරනවා. දැන් රජතුමා මේ තොරතුරු ටික හොයලා බැලුවා. හොයලා බලලා ඒ සියලු කාරණා ඇත්ත. ඇත්ත නිසා රජතුමා මේ කතාව පිළිගත්තා. එවලේම කුමාරයා රජතුමාට කියනවා, රජතුමනි, තොපමගේ පිය රජතුමා බව ඇත්ත. නමුත් නුඹ වැනි අඥානෙක් කෙලින්ම කියනවා, අඥාන රජෙක් ඇස්රේ කිරීම තුළින් අපිට සිද්ධ වෙන්නේ මරණය. රජ අඥානයි නම් ඒ රජු ඇසුරු කරන්න එපා කියලා කියනවා. මහණ බමුණු අඥාන නම් ඒ අඥාන මහණ බමුණු අඳුර ආශ්‍රය කරන්න එපා කියනවා. ස්ත්‍රී අඥාන නම් ඒ අඥාන ස්ත්‍රියක් ඇසුරු කරන්න එපා කියලා. කොච්චර වුණත් යාළු අඥාන නම් ඒකේ නෑ ඇසුරු කරන්න එපා කියලා. මේ හතර නවත්තන්ට. පළවෙනි කාරණාව, රජු අඥාන නම් අපි රජු යටතේ සේවය කළ යුතු නැත. මොකද මෝඩ රජෙක්ගේ සිද්ධ වෙන්නේ මෝඩ ක්‍රියාකාරකම්. ඒ මාව මෝඩ රජාට උපදෙස් දෙන්නෙත් මෝඩයෝ. මෝඩ රජා ක්‍රියාත්මක කරන්නේ මෝඩ උපදෙස් සහ මෝඩ යම් යම් ප්‍රතිපත්ති. ඒ නිසා මෝඩ රජෙක් ඇසුරු කරන්න එපා. දෙවෙනි කෙනා
මහන බමුණෙක් යම්කිති ශ්‍රමණයෙක් අඥානනම් බුද්ධිය නැත්තං මෝඩනම් ඒ වගේ ඇසුරු කරන්න එපා කියලා. එකත් විනාශයට මුල. නිවැරදි ධර්මයේ කවදාවත් එන්නේ නැහැ. පාටයි පෙනුමයි හැඩයි උසයි උසර සරලන මහත මහතට සරලන උස පාට සුදු පාටයි දැක්කහම අමුතු රැස් විහිදෙනව වගේ. හැබැයි කට ඇරපු ගම මෝඩකම නම් ප්‍රකාශ වෙන එහෙම බොරු බණ කියන මහන බමුණු ආශ්‍රය කරන එක විනාශයට මුල. තුන්වෙනි එක තමයි ස්ත්‍රිය කොච්චර ලස්සන වුණත් කොච්චර පෙනුමට හිටියත් කොච්චර ලාමක වුණත් මටසිලිටු වුණත් සිව්මැලි වුණත් ඇය මෝඩන ප්‍රඥාව නැත්තම් ඇසුරු කරන්න බෑ. ඇසුරු කරන්න ඕනේ ප්‍රඥාව තියෙන කල්යාණ මිත්‍රත්වය තියෙන කෙනෙක්. පණ්ඩිතනම් කියෝනනම් වාචාලනම් දුරදක්නා නුවණ නැත්නම් දෙයක් හිතලා කරන්න බැරි නම් කරන දේ පිළිබඳව Tamanට අවබෝධයක් නැත්නම් එවැනි කාන්තාවන් ඇසුරු කරන්න එපා. ඒ වගේම යාළුවෝත් ඒ වගේ. Tamanගේ මිත්‍රයෝ අපාය සහායක නම් ඇසුරු කරන්න එපා කිව්වා. වරදට පොළඹවනෝ නම් ඇසුරු කරන්න එපා කිව්වා. ඊට වඩා හොඳයි තනියෙන් ජීවත් වෙන එක. හරි ලස්සන කතාවක් කියලා කියන ඒ නිසා මම මහන වෙනවා. සෝමනස් කුමාරයා කියන්නේ පියරජතුමනි මට අවසර දෙන්න. පියරජතුමා කියනවා නෑ මේ මගෙන් පස්සේ මේ රාජ්‍ය අයිති වෙන්නේ ඔබට. ඔබ මහනුවොත් කවුද රාජ්‍ය කරන්නේ? ඒ නිසා කරුණා කරලා ඉන්න කියලා කිව්වා. නෑ 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 ඔබ වැනි අඥාන රජ කෙනෙක් එක්ක මෙච්චර කාලයක් ජීවත් වෙලා අවසානයේ මට තව පොඩ්ඩෙන් හිසකසා දාන්න සිද්ධ වෙනවා. මැරුම් කන්න සිද්ධ වෙනවා අඥානකම නිසා. කරුණ හොයන්නේ නැති නිසා මට බෑ තවත් ඉන්න කිව්වා. ඊට පස්සේ මෙයා තාත්තා විශ්වාස යත්තේ නේ අම්මා කෙරේ ළඟට ඕනම තැන්වල ඉක්න්නේ තාත්තා මොනවා හරි දේවල් කරලා කරලා බැරුණා අම්මට කියලා. දේවිය මේ දරුවා අපි දෙදෙනාගේ සම්මුහට කියන්න මේ තාපස් රකින්න ජීවිතේ නැත්තම් මහානකමට යන්න එපා කියලා. මේ රජසපින්දකින් ඉන්න කියලා. දෙවින් වහන්සේ ගත් කරනම කියන පුත තව චුට්ටෙන් නුඹත් විමසීමකට ලක් නොකර නම් මේ මෝඩ පියතුමා කරන්නේ මොකද්ද? තොපගේ හිසක සාදාන. ඒ නිසා නුවණ නැති අඥාන රජවරු ඇසුරු කරන එක භයානකයි. ඔබට තියෙන නිවැරදිම වැඩපිළිවෙල තමයි පැවිදි වෙන එක. ජීවිතේ බේර ගන්න තියෙන එකම දේ. එහෙම කියලා මොකද උනේ? කුමාරයා මහණ වුණා. පින්වත්නි අර ඔක්කොම පිරිස් එකතු වෙලා දැන් මුළු රටේම සතුට උනේ සෝමනස්ස කුමාරයා ඉපදිච්ච එක. Tamanට රජ කෙනෙක් ඉන්නවා. නමුත් මොකද උනේ? මේ තාපසය හොර තාපසය නිසා මේ සියල්ල විනාශ වුණා කියලා හිතලා මිනිස්සු ගහලා මැරුව අර තාපසෙට. රජතුමාට නිසියාකාරයේ රාජ්‍ය කරන්න ලැබුණේ නැහැ. කුමාරයා පැවිදි ජීවිතයට ඇතුළත්. අන්න ඒ නිසා පින්වතුනි අපි ඇසුරු කරනකොට අපේ ජීවිතේ ගැළපෙන මුලාමතක නොකරන කොටසක් ඕන ඇසුරු කරන්න. ධර්මයේ අධර්මයේ වෙනස් කරගන්න පුළුවන්. පිරිසක් ඕන ඇසුරු කරගන්න. දියෙන් කිරි වෙන් කරගන්න ඕන. වෙන් කරගන්නෝ වගේ අධර්මයෙන් ධර්මයේ අපිට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඒ වටිනාකම තමයි ජීවිතය අපි එකතු කරගන්න උනකම තියෙන්නේ. ඒ වටිනාකම එකතු කරගන්න හැම තැනකදීම ධර්මය අපිට තේරෙනු පිංවතුනි. ධර්මය අපිට තේරෙනවා. තන තන පිටි භූපති මාසාවීරේ වඳිනෙමි උදන්නේමි මා කරමින් ආදර මේ පින්බෙලෙන් මටවන කරදර උවර දුරදිම නැසේවා පුදු ගුණයින් පවර. එනිසා පිංගුතුනි අපිට තියෙන සියලු උවදුරු මේ බුදු ගුණයත් එක්ක නැති වෙනවා. දහම් ගුණයත් එක්ක නැති වෙනවා. සංගුණියත් එක නැති වෙනවා. අපි මේ ධර්මයට ගැළපෙන ආකාරයට ජීවිතේ සකස් කරගන්නට ඕනකම තියෙනවා. එක එක මිනිසුන්ට එක එක අරමුණු ය මේ ලස්සන ලෝම විටකති බිසුණු ය
මේවාතිර බවගමනක සලකොනුය මිංහිලි වෙන්නේ බුදුහිමි දෙසු තිලකුණුය. එකක මිනිසුන්ට එකේ කරමුණු තියෙන. එකම ලස්සන ලෝකයේ එකක වෙලාවට බිහිසුණු වෙන්නේ නපුරු වෙන්නේ දරුණු වෙන්නේ. ඒක තමයි ඉවරයක් නැති සංසාර ගමන තේරුම. මේකින් තමයි තිලක්ෂණ අනිත්‍ය දුකයි අනාත්මයි කියන සංකල්පය එළියට යන්න. දරුව නැතිවීම දුකක් වුණා, කුමාරයාගේ පිළිසිත ගැනීම සැපක් වුණා, කාලයක් ගිහිල්ලා කුමාරයා කරපු ටික දුකක් වුණා, අවසානයේ තේරුම් ගන්නකොට සතුටක් වුණා, නැවතත් කුමාරයා මහණ වෙනකොට මහ දුකක් වුණා. ඉවරයක් නැති කෙලවරක් නැති සංසාරය. අපි ගමන් කරනකොට අපිට දැනෙනව පින්වතුනි මේවා ජීවිතේ වලට හොඳ පාඩම් කියලා. ඒව තමයි අපි එකතු කර ගන්න ඕනකම තියෙන්නේ. ඒව තමයි අපි ලං කර ගන්න ඕනකම තියෙන්නේ. ඒ නිසා වෙන් කර ගන්න ඕනකම තියෙන්නේ මෙන්න මේ කියන සුදුසුකම් මත තිබෙන දහම. ඒ නිසා ඒවා ලාභයට වෙනස් කරන්න, ආර්ථිකයට වෙනස් කරන්න, ලාභ සත්කාර උසා වෙනස් කරන්න, නිලතර නම්බුනාමූර්ති උසා වෙනස් කරන්න කවදාවත් අපි කළ යුතු නැහැ. කවම කවදාවත් අපිට කළ යුතු නැහැ. ඒ නිසා ඒව හරියට තේරුම් අරගෙන අපේ වැඩ කටයුතු සිද්ධ කරන්න පුළුවන්. ඒක ඉතාමත්ම වටින කියන කාරණාවක් බවට පත් වෙනවා. ඉතින් ඒ ආකාරයේ කටයුත්ත ධර්මියත් එක්ක ගලපගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඒක ඉතාමත් වටිනෝ පින්වතුනි. අද දවසේ මේ වටිනා දේශනාව සිද්ධ කරන්නට මූලික වශයෙන් සිහිපත් කළේ 227/7 ගැමුණු මාවත වත්තේගෙදර මහරගමන ලිපිණියේ පදිංචි විශ්‍රාමික රාජ්‍ය භාෂා කොමසාරිස් අපේ පත්මා ජයවීර මෑණියන්. මම මුලින්ම සඳහන් කළා එතුමිය අපේ මෙත්සදාම් විකාශයත් එක්ක බොහොම යාවජීව සමාජිකත්වයෙන් යුතුව කටයුතු කරන මෑණි කෙනෙක්. වගේම බොහොම සෝදශීලීව බොහොම ආදරණීය මෑණි කෙනෙක්. එතුමිය ගොඩාක් පින්කම් කරන මෑණි කෙනෙක්. මේ වෙලාවේදී තමන්ගේ පරලෝසපත ආදරණීය ස්වාමිපුරුෂයා බන්ධනාගාර මූලස්ථානයේ හිටපු සංඛ්‍යාලේඛන නිලධාරී මුළු දිවයිනටම ස්වාමිනිසුරු රූපට් ජේමිස් ජයවීර මෙතුමාට පින් අනුමෝදන් කරන්නට මේ ධර්ම දහනමේ පින්කම සිද්ධ කරා. එතුමාට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දෙමව්පියන් වෙන අතුර බුලත්සිංහල පදිංචිව සිට පරලෝසපත් වෙළඳ ව්‍යාපාරික ජේමිස් ජයවීර මෙතුමා, නැන්සි නෝනා ජයවීර මෙතිනියටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. වගේම පත්මා ජයවීර මහත්මියගේ දෙමව්පියන් වන වැලිගම හල්ලල සෙනවිරත්න බාල මහත්මියත්, ලීලාවතී සෙනවිරත්න ආදරණීය මෞතුමියත් සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවා. ඉන්ද්‍රා හෙට්ටිආරච්චි සොහිරියත්, එවැගේම ඥානා කඩවතගේ ඥාති සොහිරියත් සිහිපත් කරලා ඒ හැම දිනාටම පින් අනුමෝදන් කරලා සංසාරගත වර්ග පරම්පරාගත සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා, උන්ගේ ආයිති භවයන් සුවපත් වේවා කියලා, මේ ධර්ම දානයේ සඳහා හේතු වාසනා වේවා කියලා සාදු කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දැනට සුජීවත්ව සිටින දේශාන දේනියටත්, නාවික හමුදාවේ අද්මිරාල් තුෂාර උඩුගම බෑනා, ඒ වගේම සාරද මිහිසර මුණුපුරා, සුධාර මෙත්සර මුණුපුරා ඇතුළු කොටගෙන හැම දිනාටම නිදුක් නිරෝගී සුවේ චිර ජීවනයේ වාසනා උදා වේවා. තෙරුවන් සරණින් හැම දිනාටම බක්කුල මහරහතන් වහන්සේගේ බක්කුල මහරහන් සෑයි ආශිර්වාදයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා සාදු කියන්. විශේෂයෙන් පුද්දපාද ගලිගමුවේ ඥානදීප අපේ නායක මාහිමිපාණන් වහන්සේටත්, දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරලා, ලක්වාසි ලුවැසි සද්ධර්මයේ ශ්‍රවණය කර පැහැම් සියලු දිනාටම, සක්‍රදෙවියන් ඇතුළු කොටගෙන සියලු දිව්‍ය මණ්ඩලවල බ්‍රහ්මයන්ටත් සියලු දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා, ආයිතිභවයන් සුවපත් වෙත්වා, උතුම් නිවනින් සැනසීම සාක්ෂාත් කර ගැනීමට හැම දිනාට මේ කුසල් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානා ගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානා ගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානා ගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තංසදා. හැම දිනාටම තුනුරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. සුපින්නත් ඔබ සෑම සිරු දෙනාටම. බුදුරුවන්ගේ හදවතෙහි නාලිකාව මෙත් සදාම් විකාශයේ ඔස්සේ
ගෙවුණු හෝරාව තුළ ඔබේ ජීවිතයට ඉතාම වටින දහම් කරුණු ගණනාවක් ඒකාත්මික වන්නට ඇතැයි මෙම උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඔබේ ජීවිතයට ඉතාම ආශිර්වාදයක් ලැබෙන්නට ඇතැයි අප විශ්වාස කරනවා. එකී විශ්වාසය අපේ ජීවිතේ වාසනාවන්තම හෝරාක් බවට පරිවර්තනය කරමින් මෙම උතුම් ධර්ම දේශනාව ලෝක සත්‍ය කෙරෙහි ඉමහත් අනුකම්පාවෙන් යුක්තව දේශනා කොට වදාළ ගෞරවනීය පින්වන්ත ස්වාමින් වහන්සේ, ගාල්ල හිනිදුම ශ්‍රී ශාසනෝධාරාම විහාරාධිකාරී, තවලම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක තැන්පත්, ජාතික ඉදමල් පූජාවේ ගෞරවනීය නිර්මාතෘවර අවසරයි විචිත්‍ර ධර්මකර්තික අප පින්වත් පූජනීය කඩිහිංගල විනීත පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් භාවය, නිරෝගී භාවය, සුවපත් භාවයම සැලසේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාතු සාතු. මෙත් බුද්ධ අපි වන්දනා මෙම ධර්ම දේශනාව වෙනුවෙන් සදහැදි දායකත්වය ලබාගත් අංක 227-27 ගැමුණු මාවත වත්තේ ගෙදර මහරගම ලිපිණෙහි පදිංචි විශ්‍රාමික රාජ්‍ය භාෂා කොමසාරිස් පද්මා ජයවිර මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් හැම දිනාටම යහවතක්ම වේවා. මේ පින්වත් සුපින්නතුන් බලාපොරොත්තු වන අරමුණු ඒකාන්තේ මිශ්‍ර සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරනවා. සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි ඔබ හැම දිනාටම ධර්මාව බොහෝදේම වේවායි ප්‍රාර්ථනා කරනවා. තවත් සුවිශේෂී ධර්ම දේශනාවකින් මෙත් බුද්ධාවී වන්දනා ධර්ම දේශනා මාලාව තුළින් ඔබව මුණගැහිමේ බලාපොරොත්තු ඇතිව අප සමුගන්නවා. ඔබ හැම දිනාටම බක්කුල සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව සැලසේවා.